කතානායක මහින්ද අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී දුරේ සඳහා එල්.කේ. ජගත්ප්‍රියංකර මහතා කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව එල්.කේ. ජගත්ප්‍රියංකර මැතිතුමා. එල්.කේ. ජගත්ප්‍රියංකර වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ මෙතරම් දෙපැවැත්වීමට නියමිත විවාදයට පෙර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්බන්ධයෙන් මතු කළ වරප්‍රසාද ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති වුණා. මේ වරප්‍රසාද ප්‍රශ්නේ මම මෙසේ ඉදිරිපත් කරනවා 2024 ජනවාරි මාස 28 වෙනි ඉරිදා දින ඉරිදා කුවත්පතට ප්‍රධාන සිරස්තලයේ වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ඔන්ලයින් පනතේ නැහැ. කතානායක අත්සන් කිරීමට පෙර පක්ෂනායක රැස්වීමක් ඕනේ. විපක්ෂයෙන් දැඩි ඉල්ලීමක් යන සිරස්තලයේ යටතේ පළ කරන ලද ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඉහත ප්‍රවෘත්ති වාර්තාව සම්පූර්ණ ව්‍යාජහ අසත්‍ය වාර්තාවක් බව මගේ නිගමනය වේ. 2024 ජනවාරි මාස 24 වෙනි දින පාර්ලිමේන්තුවේ මෙකී පනත් කෙටුම් පත සම්බන්ධයෙන් පැවති කාරක සභා අවස්ථාවේදී සිදු කරන ලද සංශෝධනයන් සියල්ල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සියලු ව්‍යවස්ථාවන්ට අනුකූල බවට ගරු නීතිපතිතුමා විසින් තම නිෂ්කාශනය ලබා දී ඇත. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මා ඇතුළු 225 දෙනාගේම වරප්‍රසාද කඩකිරීමකි. ඒ වරප්‍රසාද කමිටුවට යම් කරුණු ලැබේ. අපි අත වශයෙන්ම හිතනවා ජනමාධ්‍ය එසේ වාර්තා කිරීම මේ රටට කරපු යුතුයකමක් හැටියට දැන් ගරු කතානායකතුමනි දැන් මේ පනත සම්බන්ධයෙන් මේ පන් කෙටුම්පත පිට මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු කෙටුම්පතේ වගන්ති 56යි තියෙන්නේ. මේක විශාල පෙත්සම්කරුවන් සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරා. දැන් අභියෝගයට ලක් කරාම ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයකින් තොර නඩු විභාගය ආරම්භ කරන්නත් පෙර නීතිපතිතුමා වෙනුවෙන් සංශෝධන 31ක් ඉදිරිපත් කරනවා. එතකොට වගන්ති 56කින් 31ක් නඩු විභාගයකින් තොරව මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් නිසා නෙවෙයි. පුරවැසියෝ ගිහිල්ලා අධිකරණයේ අභියෝගයට ලක් කරාම නීතිපති දෙපාර්තමේන්තුවේ සංශෝධන 31ක් වගන්ති 31ක් නිවැරදි කරනවා නම් ඒ කියන්නේ මේ නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන විවස්ථාවට පටහැනිව කටයුතු කරන්න. මේ නිසාම මේ ගරු සභාවේ මේ මුද්‍රණය කරුපිකේ තේරුම මොකද්ද? ඔබතුමා අපිට දුන්න කෙටුම්පතේ තේරුම මොකක්ද? ඒ කියන්නේ පුරවැසියෝ උසාවියට ගියේ නැත්නම් මේ ව්‍යවස්ථා විරෝධීව මේක සම්මත කරගන්නද නීතිපතිතුමත් කටයුතු කරන්න හැදුවේ. මේ සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මම අපි එදා මේ ප්‍රශ්නේ මතු කරන්න කොච්චර උත්සාහ කරාද කතානායකතුමනි. ඔබතුමා අපිට අවස්ථාවක්වත් දුන්නේ නැහැ. අපි මේ පොත පෙන්නමින් රීති ප්‍රශ්නය කියද්දී ඔක්කත් අපිට අවස්ථාව දුන්නේ නැහැ. පරීක්ෂාවට ලක් කරන මේ නියාමනය කරන කමිටුවේ සමාජිකයන් 5 දෙනයි. 5 දෙනාම කෙලින්ම ජනාධිපතිතුමාට පත් කරන්න තමයි පළවෙනි කෙටුම්පත එන්නේ. මේ අධිකරණයේ අභියෝගයට ලක් කරපු ගමන් මේක වෙනස් කරනවා මේ පාර්ලිමේන්තුවේ. කතානායකතුමනි ඔබතුමා නායකත්වයේ දරන ව්‍යවස්ථා දායක සභාවේ සුපරීක්ෂාවට යටත් කරන්න කියලා. විවස්ථාදායක සභාව ඒ නම් අනුමත නොකළොත් මොකද වෙන්නේ? හරි. මේ පනතේ එකට උත්තරයක් නැහැ. අධිකරණයට කියන්න බෑ. මේක ගේන්නද මේක ගේන්න එපාද කියලා කියන්න බලයක් නැහැ. අධිකරණයට තියෙන එකම බලය තමයි යම් වගන්තියක් ආණ්ඩු ක්‍රම විවස්ථාවට අනුකූලද අනනුකූලද කියලා තීරණය කරන එක. ඒතොර මේ පනතට ඇතුළත් කරපු සියලු සංශෝධන පිළිබඳව නීතිපතිවරයා ගැඹුරින් අධ්‍යයනය කරලා සාතිකයක් දීලා තියෙනවා. මම දන්න විදිහට ඔබතුමාට දැනුම් දීලා තියෙනවා. මේක සම්පූර්ණ විවස්ථාවට අනුකූලව සිද්ධ වෙලයි තියෙනවායි කියලා. එතකොට කරු කතානායකතුමනි මේ මේක සම්මත වෙච්ච පනතක්. මේක ගැන ඩිබේට් කරන්න දැන් බෑ. හැබැයි මේ පනතේ යම් කිසි සංශෝධන විය යුතු තැනක් තියෙනවා නම් අපිට කිසිම බාධාවක් නැහැ. කිසිම සීමාවක් නැහැ අපිට. අපිට පුළුවන් ඒ පිළිබඳව සංශෝධන ඉදිරිපත් කරලා මේ පනත සංශෝධනය කරගන්න. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු තීරණ වලට අනුකූල නොවන ආකාරයට වගන්ති ගණනාවක් නීති කටුම්පතට ඇතුළත් කරලා තිබෙනවා. බොහොම පැහැදිලිව කියනවා 16 වෙනි වගන්තියක් ඉවත් වෙන්නට ඕන 19 වෙනි වගන්තියක් ඉවත් වෙන්නට ඕන. නමුත් ඒක ඉවත් කරලා නැහැ. දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙත් බොහොම පැහැදිලිවම සඳහන් වෙලා තිබෙනවා Supreme Court decision එහෙම නැත්නම් නිගමනයන් ක්‍රියාත්මක කරන්නට පාර්ලිමේන්තුව බැඳලා තියෙනවා. ඒ නිසා මේක පදනම් කරගෙන ඇත්තම කතා කරනවා නම් ඔබතුමා ගැන තියෙන විශ්වාසය භංග වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා පක්ෂ නායකින්ට වහාම රැස්වීමක් ඇඳවලා දෙන්න මේ අඩුපාඩුකම්. මේ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුණු අඩුපාඩුකම් ටික පෙන්වලා දෙන්න. මොකද ඔබතුමා පිළිබඳ විශ්වාසය භංග වෙලා හමාරා. ඉතින් මොකද්ද ඔබතුමා මේක ගැන දෙන තීන්දුව? මෙහෙම කරන්න බැන්නේ අනිත් එක අපි අවසානයේ වෝට් එකකුත් ඉල්ලුවා. දැන් ඔබතුමාගේ සුපුරුදු ගතිය තමයි හෙඩ්ෆෝන්ස් දාගෙන අපි මේ නොහෙනවාසේ සැලකලා ඔබතුමාට ඕන උනේ දේ කරගෙන යනවා මේ ආණ්ඩු පාර්ශවයත් එක්ක එක්ක වෙලා. ඒ
දෙපැත්ත දිහා බලාගෙන එහෙම කරන්න බෑනේ ඔබතුමා අපිට අවසාන වෝට් එකක් දුන්නේ නැහැ වෝට් එකක් දෙන්න නම් දෙපැත්තම එකඟ වෙන්න ඕනේ වෙලාවට ආ නෑ 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 ඔබතුමා අවස්ථා ගණනාවකදී වෝට් එක දුන්නේ නැහැ මං ඕන නම් ඒ අවස්ථාවල් ටිකක් කියන්න ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා බොහොම පැහැදිලිව මේ පනත නීතිගත කිරීමේදී පැහැදිලිවම කියන්නට ඕන අධිකරණයේ ලබා දුන්නු නියෝග පැහැර හැරලා තමයි මේ පාර්ලිමේන්තුව කටයුතු කළ තිබෙන්නේ ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීමක් ඒ උල්ලංඝනය කිරීමට ඔබතුමත් හවුල් ඒ සංශෝධන ක්‍රියාත්මක කරන්න ඒ සංශෝධන කිසි දෙයකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ නෑ 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 මම කරේ ඔබතුමා සම්බන්ධයක් නැහැ කියන්නේ ඔබතුමා තමයි මූලාසනයේ ඉන්නේ ඔබතුමාගේ වැඩ කීම නීතියට මේකට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් එක්ක කොහොමද ඔබතුමා තර්ක කරන්නේ මේක කරන්නේ අපිට 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 පක්ෂනායක රැස්වීමක් දෙන්න මේ ගැන කතා කරන්න නේ පක්ෂනායක රැස්වීම අපි රැස් වෙනවනේ එතකොට කතා නෑ නෑ එහෙම නෙවෙයි මේකට විශේෂ රැස්වීමක් ඕන ඔබතුමා මූලාසනයේ ඉන්නකොට රටේ උත්තරීතර නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙලා තියෙනවා අරු කතානායකතුමනි ඔබතුමා පක්ෂනායකයොත් එක්ක ඕනම දෙයක් සාකච්ඡා කිරීම පිළිබඳව අපිට ප්‍රශ්න කරන්නයි තියන්නේ ඒක ඔබතුමාගේ අයිතිය පොඩ අහගෙන ඉන්නක පොඩ ඉගෙන ගන්න පාර්ලිමේන්තුව විදිහට හැසිරෙන්න ඉගෙන ගන්නකෝ පාර්ලිමේන්තුවේ සතු වගේ නැතුව මිනිස්සෙක් මන්ත්‍රීවරයෙක් විදිහට හැසිරෙන්නකෝ මට ඔයාගේ නීති ගණන ගන්න දෙයක් නැහනේ මේ පාර්ලිමේන්තුව තුල අපි ගෙනාවු කිසිම පනතක් සම්බන්ධ ඔබ අදාළ නැහැ ඒක නිසා කටවහන් ඉන්න අදාළයට කියන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි කිසිම පනතක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් ওই විෂයපතෙන් පිට ගිහිල්ලා කරලා නැහැ එතකොට බොහොම පැහැදිලිව දන්නවා පක්ෂනායක රැසින් ඔබතුමා සියයක් තියාගන්න සියයක් තිව්වත් මේ පනතේක අකුරක්වත් වෙනස් කරන්න බෑ හැබැයි අවශ්‍ය සංශෝධන අවශ්‍ය නම් අපි බොහොම විවෘතයි මේක මේ ආණ්ඩුවක් රකින්න මේක මේ ජනාධිපති කෙනෙක් රකින්න ගෙන අප එකක් නෙමෙයි ගිය අවුරුද්දේ මේ මාර්ගගත ක්‍රමයේ යටතේ වික්ටිම්ස්ලා වින්දිතේ බවට පත්වෙච්ච අය ජීවිත විනාශ කරගත්ත අය පවුල් කඩා කප්පල් වෙච්ච අය පොලිස් පරිගණක අපරාධ අංශයට තියෙනවා පැමිණිලි 5000ක් මේ චෝදනා කරන අය ලෑස්තිද ඒ 5000ට සාධාරණ ඉෂ්ට කරන්න මේ වගේ ඔයගේ ඔලොමොට්ටල කතා කියන්න එපා කියනවා නම් කියන්න නීති අනුව වැදගත් යමක් කියන්න මෙතුමා මෙතුමා සංශෝධන ගැන කතා කරුවා එක මිනිත් වෙලා තියෙනවා අපිට එමෙන්මන්ට්ස් ටික සංශෝධන ටික හම්බුනේ 3:35ට හරි බලන්න මේ පොත් ටික මම විපක්ෂයේ සංවිධායක හැටියට බගකීමෙන් කියන්නේ මේ නීති අඩුපාඩුකම් තියෙනවා අපි සමහර ඒවා නිරීක්ෂණය කරලා තියෙනවා ඒක නිසා අපි බොහොම විවෘතයි අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ඒක කරනවා මිසක් මේ තියෙන පනත වැරදි මේක ගිනි තියන්නේ කිව්වට හරියන්නේ නැහැ අවසානයේ රජය නිවැරදි තැනකට ආවා ඒ කියන්නේ අධිකරණ ඇමතිතුමාගේ පාපොච්චාරණයෙන් බොහොම පැහැදිලිව එහෙම ඔබතුමාගේ ප්‍රකාශය එහෙම නැත්නම් ඔබතුමාගේ දේශනාවෙන් ඔබතුමා බොහොම පැහැදිලිව කිව්වා අඩුපාඩුකම් තියෙනවායි කියලා පිළිගන්නවායි කියන එක හරිනේ හරි එන්න එතුමා ඌ කියලා කියනවා ඒක ලොකු දෙයක් එතකොට මම යෝජනා කරනවා මේ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ නායකින්ගේ රැස්වීමක් අනිවාර්යයෙන්ම කැඳවන්නට ඕන අධිකරණ ඇමතිතුමාට ආරාධනා කරලා මේ තිබෙන අඩුපාඩුකම් නිවැරදි කර ගැනීමට වහාම කටයුතු කරන්නට ඕන ඒක අපේ ඉල්ලීම හරි හරි ඒක අපේ ඉල්ලීම ඔබතුමා එකඟ දෙයකට බොහොම ස්තුතියි නෑ නෑ බොහොම ස්තුති නෙවෙයි ඔබතුමා එකඟද ඉන්න කතා කරලා අපි මගේ විරුද්ධතාවයක් නෑ තමුන්නාන්සේලා හැම්බෙලා කතා කරන්නේ ගරු කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමා කිව්වා මම පෙන්නලා දුන්නා මේක අඩුපාඩුකම් තියෙනවා කියලා. ඔව් ගරු කතානායකතුමනි මම පෙන්නලා දෙන්නම් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හැමතැනම තියෙන අඩුපාඩුකම්. ඒක නිසා තමයි 21 වෙනි වතාවක් සංශෝධනය කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා නම් ගරු කතානායකතුමනි මේක පාර්ලිමේන්තුව. මේක රටට පේන්න ආදර්ශමත් විදියට ප්‍රශ්නේ සාකච්ඡා කළ මේ දැනුත් පේනවනේ. දැනුත් පේනවනේ. ඔබතුමා මයික් එක මට දුන්නා අරහෙ බුරනවා. මාළු මාකට් එක වගේ බුරනවා. ඉතින් මේ පාර්ලිමේන්තුව තමුන්නාසලගේ හැසිරීම නිසා තමයි මේ 225 මෙපයි කියන්නේ. ඒක නිසා කරු කතානායකතුමනි කවුරු හරි කියනවා නම් මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු එක වළංගු නැහැ කියලා මම හිතන්නේ එහෙම මන්ත්‍රී කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නැහැ.